දුක සත්‍ය කුමක්ද කියන කාරණේ. යමක ප්‍රකරණයේ නැවති අභිධර්ම ග්‍රන්ථේ හොඳින් විග්‍රහ කරනවා. දුක දුක්ඛ සත්‍ය වේද, දුක සත්‍ය දුක්ඛ වේද, මේ ප්‍රඥා නගර විග්‍රහ කරනවා. දුක දුක්ඛ වේ, දුක සත්‍ය නොවේ. දුක සත්‍ය දුක්ඛද වේ, දුක සත්‍යද වේ. දැන් මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය හොඳට ඉස්සරහ තෝරාගෙන ඉන්න ඕන. දුක දුක්ඛ සත්‍ය නෙවේ. එයා මොකක්ද ඒ කියන්නේ? දුක්ඛ කියලා වර්ගයක් ලෝකේ තියෙනවා. තිස්සෝ දුක්ඛ කියලා අටුවා විග්‍රහ කරනවා. පෙටකෝප දේසේ දුක් තුනක් තියෙනවා. ඒක තමයි කිව්වේ උප්පාදෝ සංකත ලක්ෂණ. සංකතයක දුක් තුනක් තියෙනවා. සංකත කියන්නේ ලෝකේ හැදිලා තියෙන ඔක්කොම සංකත. මේ සංකතයක දුක් තුනක සම්පීඩනය. උප්පාදෝ සංකත ලක්ෂණ දුක්ඛ, දුක්ඛතාය, දුක්ඛතා ආදි වශයෙන් වෙනවා. උපාදෝ සංකත ලක්ෂණ සංඛාර දුක්ඛතාය, දුක්ඛතා වයෝ සංකත ලක්ෂණ කියලා එතනත් වෙනවා. විපරිණාම දුක්ඛතාය, දුක්ඛතා කියලා. තිදස අඤ්ඤත්තා සංකත ලක්ෂණ දුක්ඛ, දුක්ඛතාය. ඔය විදිහට පාළිය විග්‍රහ කරලා තියෙනවා. ඒ ක්‍රම කියන ක්‍රමේ ඔතන පෙන්නන්නේ මොකද්ද? උපත සංකතයක ලක්ෂණය සංඛාර දුක්ඛයෙන් යුක්තයි. විනාශය වෙනසිලා යාම සංකතයක ලක්ෂණය. විපරිණාම දුක්ඛයෙන් යුක්තයි. ඒ වගේ උපතත් වෙනසීමත් අතර ඇතිවෙන්නා වූ අනිත් බවටපත් වීම බලාපොරොත්තු වෙන්නේ සතුට සැනසීම. යමක් හදාගෙන ගොඩනගාගෙන සිද්ධ වෙන්නේ වෙනස් දෙයක්. ඊට අනිත් දෙයක්. අන්න ඒක දුක්ඛ දුක්ඛතා. දුකක හටගන්නේ තව දුක්ඛාවය. දුක මදිවන තව දුක. යම බලාපොරොත්තුෙන් ගොඩනගාගත්ත යම. ඒක සංඛාර දුක්ඛතාවෙන් යුක්තයි. ඒ දුක්ඛතාවය මදිවට ඒකෙන් බලාපොරොත්තු සුවේ වෙනකොට දුකක තව දුකක් හටගත්තා පෙරෙන එක. දුකතරෝ තව දුකක් හටගන්න දුක දුක්ඛතාවයක් හටගන්න. දැන් ඕක අපි තෝරා ගන්න ඕනේ. ඕකේ පළවෙනි තැන තමයි මේ මම කියන තැන. සංකතයලුයි ප්‍රධාන සංකතයේ මම. මම නැවති වචනයකින් දීලා තිනවා නාම මාත්‍රයක් හඳුනන දේ සංඥා මාත්‍රයක්. මේ පංචස්කන්ධය හඳුනන සංඥා මාත්‍රයක් විතරයි මේ මම කියන්නේ කියලා තෝරාගෙන ඉන්නවා ඉස්සෙල්ලා. වෙන මමෙක් නෑ. පංචස්කන්ධය ඒවත් රූපස්කන්ධ, වේදනායිස්කන්ධ, සංඥායිස්කන්ධ, සංකාරීස්කන්ධ, විඥානීස්කන්ධකින් මේ ස්කන්ධ පහ හඳුන්වන්නේ යොදාගෙන තියෙන සංඥා නාම මාත්‍රය. මම කියන්නේ ඕකයි. ඔන්නෝක ඉස්සෙල්ලා තෝරාගන්න ඕනේ. අන්න එහෙම තෝරාගත්තහ මේ සංකත අතර ප්‍රධානම සංකතේ තමයි ඔය කියන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහක සම්පීඩනයක් වන මම යනුවෙන් සංඥා මාත්‍රකින් හඳුන්වන මෙන්න මේක තමයි ඔය කියන ප්‍රධානම සංකතය. උතන පටන්ගෙන මගේ මගේ කියපු ඔක්කොම සංකත. ලෝකේ ලෝකේ කියන හැමතැනමත් තියෙන සංකත. සංකත කියන්නේ සංස්කරණය වීමකින් සකස් වෙච්ච යම් හේතුවක් නිසා සංඛාර කර මුල ශක්තියක් නැගෙනවා. නැගෙන ශක්තිය විහිදිලා අනුකූල ඒ අනුකූල තැන්වල අනුරූපව හටගන්නවා යම් කිසි දේවල් ලෝකෙ කියලා. සතර මහ භූතයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ගොඩනැගෙනවා. ගොඩනැගෙන ඒවට කියනවා සංඛාරයන් නිසා සංකත හටගන්න. මෙන්න මේකෙන් හටගන්න දුක් තුනක සම්පීඩනයේ ප්‍රධාන මේක තමයි මේ මම කියන්නේ. තම තමන් කියලා කියන්නේ අන්න ඒක. එතන ඒක තුනකේ යුක්තයි.
और तीसरा भी संसार दुख 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 विपरिणाम दुख हुआ विग्रह कर हुआ तीन मैंने मैं दुख तुन का स्वभाव है कि फेन न ये दुख तुन मनोवाद किया था ये दुख तुन दुख सात्य न हुई एक दुख वे न तो दुख सात्य मुखेंद गान एक होयला बरांड हो दुख सात्य इन्हें कोह मद किए යම් දායක මෙන්න මේ දුක පිළිබඳව දැනගත්තහ මේ කියන්නා වූ දුක් තුන වැහිලා තියෙන හේතුවක් තියෙනවා මේ මම කියන එක නා හදාගත්ත මේ නරඤ්ඤා මාත්‍රෙන් හඳුනන බව හරි ප්‍රියයි මధుරයි මනාපයි කියලා හිතා ඉන්න තාක්කල් හරි වටිනවා කියලා වටිනාකම දෙන තාක්කල් විඳින දුක් හදා කියලා අපි ඉන්නේ නැහැ මෙතරම් දුක් තුනක සම්පීඩනයක් නේද තියෙන්නේ වෙන සැලසුමක් කියන එකක් නෑ නේද කියලා ඒ යථාර්ථයේ පේන්නේ නැතුව යන ඒකයි ඒකේ ස්වභාවය මේ දුක් තුනේ සම්පීඩනය අපිට හොයාගන්න බැරුව යනවා ඒ දුක් තුනක් කියලා වැටෙහෙන්නේ නැතුව යනවා වටිනාකම දීලා ඒක රකින්නකම් ඉන්න දුක වැහිලා තියෙන්නේ කොටසක් දකින්න යන්තම විශාල කොටසක් දුක වැහිලා නිසා මේ පැවැත්ම කෙරෙහි බයක් ඇති වෙන්නේ මත උපතක් කෙරෙහි මේ තියෙන උපත කෙරෙහි කිසිම බයක් නැහැ ආස්වාදයකින් ඉඳමයි හිතන්නේ මේක බය වීර්යයක් නෙමෙයි සැපසේ ගත යුතු දෙයක් කියන හැඟීමක් කියනවා මේක භයානක විදියට හිතිය යුතු දෙයක් නෙමෙයි මේ කය කියන්නේ මේ ජීවිතය කියන්නේ පැවැත්ම කියන්නේ කියලා හිතේ लोके भयानकाय जीवित भयानकाय प्रवत्न भयानकाय क्या दकींड न मुदेट गंगुरटे एक दिन दुख तावे दकींड हो ये दुख दकींड क्रमेक नतुयान अविद्यावे वहिला त्रुटनावे मेदिला इन साकार अविद्या त्रुटनादिक निशा वहन वैत ईसा दुख भेन्न एक हेतु दुख गोलनागन हेतु आती है समुदय मेन मे दुख समुदे निशाई एक वे ये दुख समुदे रोग सत्य प्रिय कर दुख समुदे दुखाई की दाकिन ने अन्य दुख समुदे प्रिय करने बोट दुख समुदे वा सोचना प्रियाई मना पाई यहा बताई किए ना ये धीर गान प्रिय मना पाई यहा पाता से गंडगी हम අන්නේක තමයි දුකට හේතුව. ඒ දුකට හේතුව දුක කියලා යම් දවසක දැක්කා නම් තමයි. ඊතන තරණ මහ දුක තේරෙන්නේ. සංකතයේ තියෙන දුක් තුන තේරෙන්න පටන් ගන්න එතකොට. දැන් නම් ඒකෙන් දකින්නේ අන්තු මාත්‍රය. ගැඹුරට තේරෙන්න නම් දුකට හේතු වන තෘෂ්ණාව මොකද්ද කියලා ඒක භයානකත්වයේ දැකලා. ඒකේ දීලා තියෙන ලකුණු බෙදෙන්න ඕනේ. අවිද්‍යාව නිසා වටිනාකම දීලා තෘෂ්ණාවෙන් බැඳිලා ඔය වටිනාකම දෙන එකයි තෘෂ්ණාවෙන් බැඳෙන එකයි ඔය දෙකේම දීලා තියෙන ලකුණු ගන්න අඩු වෙන්න නම් අපි ඔක ආදීනව බලන්න පුරුදු වෙන්න ඕන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් යටි යටි බලනකොට අර අවිද්‍යාව නැවති තෘෂ්ණ අවිද්‍යාව සමග බැඳුණු ඒ තෘෂ්ණාව විදෙන්න පටන් ගන්නවා ප්‍රමක්‍රමී අනිත් විදිහට යනකොට අවිද්‍යා තෘෂ්ණා දෙක තමයි දුක සමුදය කිව්වේ. ඒකෙන් දිහා තියෙන වටිනාකම බහිඳ පටන් ගන්න. මේ වටිනාකම ක්‍රමක්‍රමයෙන් බහැලා යම් දවසක එකපාර සියල්ලේ 100ක් සියල්ලේ වටිනාකම බහින්නේ. කොටසෙන් කොටසයි මේ වටිනාකම බහින්නේ. මේ ලෝකේ කොටස් හතරකට වටිනාකම බහින්නේ. एक कोट सत्तवाई सतरापा गतवीमेट हेतुना यंपी अकुशल एक वटिनाकम अड़वेलाय भयानक दकी भयानक दकींड दकींड एक दकीन एक हेतु वटिनाकम बहि सतरापा गतवीमेट हेतु आख्या एक दकीन को
සතරපාය විඳින සිදින මහ බය මතක් වෙනකොට ඉසෙල්ලා ඒ බය නිසා ඒ බය මුල් කරගෙන ඒකට ඇද දමන මර උගුල නේද මේ ආස්වාදී කියන්නේ කියලා ඒ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් සතරපාය ගැතිවීමට හේතු වන්නා කොටසක් තියෙනවා නම් අන්නේ කොටස දකින්න පටන් ගන්න ඒකට දීලා තියෙන වටිනාකම බලා ඉඳි වහින බැහැලා බැහැලා ගිහිලා ඉසෙල්ලාම වටිනාකම බිඳුවට වහින වෙලාවක් එනවා සෝවාන් මාර්ග අනුගාමිකයාගේ සංඛාර උපේක්ෂා ඥානයට වැඩිච්ච මොහොත ඵලයේ ලබන්න ඕන වෙන්න කියන මොහොත මෙන්න මෙතෙන්ට එනකොට වටිනාකම බිඳුවට බැහැලා සතර අපා ගති වීමට හේතු වෙන්නව පාප යම් කිති යම් ආස්වාදයක් ඇද්ද ඒකට ඇද දමන අන්නේ ආස්වාදයේ වටිනාකම මෙන්න මේක යම් මොහොතක ඔය ධර්ම ශ්‍රවණය කරන මොහොතකදී අනේ මෙහෙම දුක් හදගෙන ඇද දමන මහා කාලකන්‍ය අසත්පුරුෂ එකක් නෙමෙයි ප්‍රියමනාප වාසී අපි අල්ලාගෙන හිටියේ කියේ. ඔහොම අදහසක් එන්න පටන් ගන්න. ඇවිදිලා ඒකේ ස්වභාවයේ බිඳුව පල්ලෙහාට එන බිඳුවෙන් බහින පල්ලෙහාට වටනාකම හින වෙනවා. අන්නේ මොහොතදී පළමු අතාවට දුක් ආදී සත්‍ය දකින්න වෙලාවක් එනවා. සෝදාපන්න පුදුර දුක් ආදී සත්‍ය දකින්න වෙලාව. මෙන්න මේක දුක් ආදී සත්‍ය दुख आर्य सत्य दुख ने दुख आर्य सत्य अरे वेदना सागत वेदना चाहत सिखे दुख वेदना हेतु ये दुख वेदना गोत्र चाहत सिखे दुख ने मेन मेक प्रज्ञावट गोचर वेन मेन मेक नहो मे महा दुखा मेक ज्ञानी पाल दिन नुअन अन्नी नुअन दुड़ी වැටෙන්න පටන් ගන්න මේ ලෝකේ මේ මේ කියන අසත්පුරුෂ දහම් පස්සේ මොනවට යන්නද මොනව අල්ලන්නේ මොන ආස්වාදයක් පස්සේ යන්නද මොන තරම් ගිනි ගොඩක් කියලා අන්නේ සතරපා ගත වීමට හේතු වෙන්නා වූ ඇද තමයි යම්කිසි නීච ආස්වාදයක් තිබුණා නම් ඒව මහ ගින්නක් නේ කියලා වැටෙන්න පටන් ගන්න මොහොතක් එනවා එතකම සිතිරක් හැටියට වැටෙහිදී ඒක ගින්නක් කියලා වැටෙන මොහොතත් එක්කම ප්‍රඥාව පහළ වෙනවා. එහෙනම් ඉතින් සිසිල් කියා දැක්ක ආස්වාද ගිනි කියා දකින මොහොත. ගිනි දකින කොට මොකද වෙන්නේ? අත්හැරින වැලි විදියන නිවෙනවා. අන්නේ අවස්ථාවත් එක්කලා පහළ වෙන ඥානයක් එනවා. අන්නේ ඥානියන කියනවා දුක්ඛේ ඥාන දුක දැක ඥානි. දුක සමුදී ඥාන दुख सा दुख सामुदी के मेघ दिन नूर पहलवे अन्े नून टीनो आर्य सत्य आर्य दिन सत्य दुखटवा दुख सामुदी निमेकिया सत्य दुख दुख सत्य निमेकि दुख सत्य दुख दुख सत्य वेटहुनी सत्य वेटहुनी हितट හිතේම තියෙන ප්‍රඥාකින් චෛතසිකය අන්නේ විරාදි දකින්නවා මේක අල්ලකන්න වටින එක මට වැටුණා කියලා උද්දාමෙන් එකක් නෙවෙයි වටින එකක් විතරක් නෑ ඒකත් එදින්දි දකින්නවා මෙසේ වැටෙහෙන යම් ප්‍රඥාවක් ඇද්ද ඒකත් චෛතසිකයක් හිතකම කොටස ඒ චෛතසිකය තනිච්ච දුකකට උඩේ මිසක් ඒක අල්ලන්න දෙයක්වත් නෑ කියලා දකින්නවා अन्नी की दुखमात्रो ये दुखमात्र दिनसा की दुख दुख इतवर दुख दुखे ज्ञान की दुख सत्य दुख दी दुख वाक्यम दुख सत्य सत्य दुखमात्र दिन एक अरघिया प्रज्ञा चैतसिकसा प्रज्ञा चैतसिक दखी යම්කිසි කෙනෙක් කියනවා නම් මේක සදාතනිකයි මෙන්න නැහැ මේක හොඳයි කියලා. හොඳයි කියලා දැන් නවතින්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් මේ ප්‍රඥා චෛතසිකය, චිත්ත චෛතසිකය කියන රූප කියන ලෝකෙයි තියෙකක් නිසා වෙන එකක් නෙවෙයි. එහෙනම් සත්‍යයේ දකින්න නෝනක් තියෙනවා නම් චෛතසිකයක් තියෙනවා නම් ප්‍රඥා චෛතසිකයෙන් දකින්න ඕන. ප්‍රඥා චෛතසිකයක් ලෝකෙයි තියෙකක් නිසා ලෝකෝත්තර නැහැ. යා ලෝකෝත්තර වෙන චිත්ත චෛතසික රූප නැති නිසා චිත්ත චෛතසික රූප ඔක්කොම අයිති වෙන්නේ අනිත්‍ය දුක්ඛ නතවර ඒ නිසා තමයි දුක්ඛ සත්‍යයේ දකින්න යම් නුවණක් තිබුණා නම්
ඒ නුවණ කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකේ කියන දුක්ඛ දෙවේ ඒ වගේම දුක්ඛ සත්‍ය දෙවේ කියලා කිව්වේ ඒකයි දැන් දුක්ඛ සත්‍යයෙන් දකින්නේ අර මහ දුක කියන එක නෙමෙයි දුක මහ දුක කියන අවිද්‍යාව සතු දෙයක් දුක සත්‍ය කියන එක විද්‍යාවෙන් පහල කරන දෙයක් විද්‍යාව කියලා කියන්නේ විද්‍යාවෙන් පහල කරලා පහල කළේ ප්‍රඥා චෛතසිකේ නිසා ඒකයි කියන්නේ ලෝකෙටමයි දැන් ලෝකේ යථාර්ථයේ දැනගත්තාට පස්සේ දැනගත්තා වූ ඒ ඥානියවත් අල්ලන්නේ නැතුවයි අත්හැරිනු ඇල්ලින් දහත් වෙලා නිවි කෙලවර කරන්නේ ඒ මේකෙන් තමයි දුක සහ දුක සමුදය දෙක තෝරා ගන්න ඕනේ දුක්ඛේ ඥානං දුක සමුදය ඥානං කිව්වහම ඥාන දෙකක් ප්‍රඥා චෛතසිකේ අයිති නිසා ඒක චිත්ත චෛතසික වල අයිති නම් අනිත්‍ය දුක නැත වලට වැටෙනවා ඒ නිසා ඒකේ දුක් මාත්‍රයක් ඒකේ තියෙනවා ඒ මාත්‍රිය අල්ලා ගන්න දෙයක් නැහැ කියලා ඒකත් දකිනවා දැකන පස්සේ ලෝකේ එක දිනකවත් බැඳීමක් රැඳීමක් නැතුව අත්දැක යන නිදහස් වෙන තැන මේ ලෝකේ හොඳයි කියලා අල්ලන්න එකක් නැහැ කියලා දැක්කහ ප්‍රඥාවවත් හොඳයි කියලා අල්ලන්න නැත් අතරපත් වෙනවා මෙන්න මේ ක්‍රමෙට එකක් දැක්කා වගේම තමයි සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල වලින් ලෝකේට ඇති සියල්ලම දුක සහ දුක සමුදය වශයෙන් දකින්න දුක සමුදයේ තෘෂ්ණාව ප්‍රියමනාපය බව දකිනවා ප්‍රියමනාපය කියන්නේ මහා ගින්නක් ඉන්නට ඇදගෙන මරවුලක් කියලා දකිනවා අන්නේක දැක්කට පස්සේ ඒකෙන් හිත මිදිලා යනවා මේ විදිහට දකින ඥානයක් ඇද්ද ඒ ඥානයට කියනවා දුක්ඛේ ඥානං දුක සමුදයේ ඥානං දුක නිරෝධේ ඥානං දුක නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා ඉන්නේ සම්මා දිට්ඨිය කිව්වෙත් ඒ ප්‍රඥා චෛතසිකේ ඒ ප්‍රඥා චෛතසිකයේ අල්ලන්න දෙයක් නැහැ. ඒකත් අනිත්‍ය දුක ගොඩියමයි අනත්ත ගොඩියමයි කියලා දැක්කහම ඒකිනුත් හිත විදුනහම පටිනිසංගාන පස්සී කියලා එතෙන්ට බහිනවා. කිසි දෙයක් පිළිගන්නේ නැතෙන්ට. පටිනිසංගාන පස්සී අසසිස්සාමිති සික්කති. පටිනිසංගාන පස්සී පසසිස්සාමිති සික්කති කියලා ඔන්නේ මාත්‍රයක් පහ ප්‍රදාන අවස්ථාවක් වෙනවා අරිහත් ඵලයේ. ආනාපානේ අවසාන. කෙලවර කරන්නේ. ලෝකෝත්තර ඌ ආනාපානේ තමයි අවසාන කරන්න උදේ. එහෙනම් ඔය කියන ඥානයක් ප්‍රතික්ෂේප කරන මොහොත. අරිහත් ඵලෙදී ඔයදි ඔක්කොම ප්‍රතික්ෂේප වෙනවා. අන්න ඉතින් දෙන්න කයනකොට පේනනවා ලෝකේට ඇති හරිය තමක් ඇද්ද? ඒක දුකයි. දුක දුක් ගොඩේදී. සංඛාර දුක 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 විපරණාම දුක කියන සම්පීඩනයේ ඇති. ඒ වගේ මේකෙන් ආකේන නුවණක් ඇද්ද? ඒ නුවණ සත්‍යයක් වෙනවා. දැනගතේදී සත්‍යය. දුක පිළිබඳ සත්‍යය දුකට හේතුව මේකයි කියලා දකින්න සත්‍යය. ඒවා කොහොම ලෞකික සත්‍යය. සම්මත සත්‍යය ඒකයි. පරමාර්ථ සත්‍යයේ තියෙන නිවන. නිරෝධ සත්‍යය කියන එකක් තියෙනවා. නිරෝධ සත්‍යයේ නිවන. නිවිද නිරෝධ ගාමිනි ප්‍රතිපදාව කියලා කියන්නේ පිළිවෙත්. ඒ පිළිවෙතත් ලෝකේටම අයිති ආ නිසා ලෝකෙන් අහක් කරන්න උනත් ලෝකේ රැඳි චිත්තචෛතසික රූප වලටයි අයිති වෙන්නේ. ඒක දුක්ඛ කොටස තමයි ඔක්කොම අයිති වෙන්නේ. නිරෝධ සත්‍යය දැනගත්තට පස්සේ සත්‍ය දකින්න ප්‍රඥාවත් ඇති වෙන්නේ ලෝකෙටමයි. ඒකෙන් නිදහස් වුණාම එදිනින් අත්හැරී කියලා වුණාම අල්ලාගත් එකක් නැහැ ලෝකේ වදින් නැහැ කතා කරන්නේ. ඔය විදිහට හොරගත්තාම ධර්මාවෝදයේ ලබා ගන්න පුළුවන්. ඒක තේරෙනවා දුක සහ දුක සත්‍ය දෙකේ වෙනස.